අයිබෝන් අප රටේ පළාත්පාල නායතන අතර ප්‍රමුඛස්ථානයේ තබන්නට පුළුවන් පළාත්පාල නායතනය. ඉතිහාසය ගත්තත් ලොකු ඉතිහාසයක් තියෙනවා. ජනතාව ගත්තත් විවිධ ජනවර්ග ඉතා විශාල ප්‍රමාණයක් වාසය කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ ආර්ථිකය හා සම්බන්ධ ආර්ථික මධ්‍යස් මර්මස්ථාන ඒත් එක්කම පෞද්ගලිකංශයේ ප්‍රමුඛ පෙළේ ආයතන ආදි වශයෙන් මේ රටේ ප්‍රධානම ආයතන ගත්තත් පුද්ගලයන් ගත්තත් ක්‍රියාදාමයන් ගත්තත් මේ සියල්ල සිද්ධ වෙන ප්‍රදේශයේ බල ප්‍රදේශය තමයි කොළඹ මහනගර සභාව හා සම්බන්ධ බල ප්‍රදේශය. එනිසා අයබෝන් සුබ දවසක් අපි වැඩසටහනෙන් කල්පනා කළා කොළඹ මහනගර සභාවේ පුරපතිනියට ආරාධනා කරන්න අද අයබෝන් සුබ දවසක් තුළ කතා බහ කරන්න රෝසි සේනානායක මහත්මියට. අයබෝන් 1866 ආරම්භ වෙන කොළඹ මහනගර සභාව ඉතිහාසයේ නගරාධිපතිනියක් කාන්තාවක් මෙහි මුල් පුටුවට පත් වෙන පළවෙනි අවස්ථාව. කොහොමද මේ අත්දැකීම ඔබතුමියට? අත්දැකීම මං හිතන්නේ එකාතකින් කාර්යබහුල අත්දැකීමක්, වගකීමකින් කටයුතු කළ යුතු අත්දැකීමක්, අභියෝග රාශියකට මුහුණ පාන දෙන අත්දැකීමක්. ඒ වගේ මම හිතනවා මගේ යම්කිසි ඉලක්කයක් තිබ්බා නම් ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න ඒකට හොඳ අවකාශයක් කියලා මම විශ්වාස කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්, අමාත්‍යවරියක් ආදි වශයෙන් තනතුරු ගණනාවක් තරාගෙන ඔබ මේ පුටුවට ආවට පස්සේ දෙවල් දෙතරම් අපහසු වෙන එකක් නෑ. හැබැයි අර කිව්වා වගේ අභියෝගාත්මකයි. ඔබ හඳුනගත්ත කොළඹ නගරය ආශ්‍රිත ප්‍රධාන ප්‍රශ්න මොනවාද? ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම හිතන්නේ කොළඹ නගර සභා සීමාව ගත්තොතින් 107කට කිට්ටු ජනසංඛ්‍යාවක් ජීවත් වෙනවා. ඒ වගේම දිනපතාම කොළඹ නගරයට මිලියනකට හා සමාන සමහර දවස්වල මිලියනකට වැඩි මොකද ජාතික සුපිරි පාසල් සියල්ලම තියෙන සංක්‍රමණය කරන ජන කොට්ටාසයක් ඇතුල් වෙන නගරයක තමයි මම පුරපතිනි හැටියට කටයුතු කරන්නේ. හඳුනාගත්ත ප්‍රශ්න තමයි මම හිතන්නේ පැහැදිලිම කියනවනම් මේ කොළඹ නගර සභා සීමා තුළ ජීවත් වෙන ජන කොට්ටාසයෙන් 60% පමණ අඩු ආදායම්ලාභී අඩු පහසුකම් වලින් යුක්ත විශේෂම පානීය ජලය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන සනීප ආරක්ෂක පහසුකම් නොමැති ඒ වගේම නිවාස ප්‍රශ්න වලට මුහුණ දෙන එදිනදා ජීවිතයේ ගැටුම්කාරී තත්ත්වකින් ජීවත් වෙන ජන කොට්ටාසයක්. දෛනික වැටුපට එහෙමත් නැත්නම් එදා වේලවත් හොයාගන්න බැරි ජන කොට්ටාසයක් ජීවත් වෙන ප්‍රදේශයක් කියලා කිව්වොත් මම නිවැරදි. ඒ වගේම ආර්ථික අපහසුකම් වගේම මම හිතන්නේ සමාජීය ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන ජන කොට්ටාසයකට ජීවත් වෙන ප්‍රදේශයක්. මම හිතන්නේ කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වෙන තරුණ තරුණියෝ ගත්තේ තියෙන රැකියා ප්‍රශ්නය, තමාගේ අධ්‍යාපනය ප්‍රශ්නය, මේ වගේ ප්‍රශ්න ගණනාවක් අපි දකිනවා. ඊට අමතරව මහනගර සභාවක් හෝ නගර සභාවක් ප්‍රාදේශීය සභාවක් තුළින් බලාපොරොත්තු වෙන සේවාවන් ගැන කතා කරනකොට ගණපද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැටලු මේ වාගේ මං හිතන්නේ ප්‍රශ්න ගන්නවා. ඒ වගේම ඩෙංගු වදුර වගේ මාරාන්තික රෝග බෝ වෙන ප්‍රශ්න. ඉතින් ප්‍රශ්නයක් කියලා එහෙම් පිටින් එකක් දෙකක් කියලා නැහැ. මොකද කොළඹ නගර සභාව ගත්තාම ඔබ හඳුන්වපු ආකාරයට මේක දෙවන්ත පරිපාලන ආයතනයක්. ඒ වගේම පළාත්පාලන ආයතන වලින් දෙවන්තම පළාත්පාලන ආයතනයක් කියලා මම දකිනවා. පුංචි රාජ්‍යයක් කියලා කිව්වොතින් මම හිතන්නේ මම නිවැරදි කියලා. අපේ රටේ පළාත් සභා ගත්තත් මම හිතන්නේ මේ නගර සභාව තරම් විශාල වෙන්නේ නැහැ. ඉතා විශාල නාගරික මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉන්න ඒ තරම් ලොකු ආයතනයක් කර කිව්වා වගේ. දැන් ඔබ සඳහන් කරන ප්‍රශ්න ගණනාවක් ඇත්තටම ඉතින් මේ වගේ පුටුවකට ආපුවාම වෙන්නේ ප්‍රශ්නම විසඳන්නේ නේද? හොඳ දේවල් වලට වඩා තියෙන ප්‍රශ්න. දැන් මේ වගේ තියෙන ප්‍රශ්න ගණනාවක් එක්තරා විදිහකින් සමාජය ඔස්සේ මාධ්‍ය ඔස්සේ මතුවෙච්ච ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි ඒ ගැනත් ඔබතුමියගෙන් අහන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සඳහන් කරනවා කොළඹ නගරය ආශ්‍රිතව විරැකියාව ඒත් එක්ක මේ දරිද්‍රතාවය කියන දේවල් ටිකක් වැඩියෙන් තියෙනවා අය කියලා. මධ්‍යම ආණ්ඩුව එක්තරා විදිහකින් ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරනවා මේ දේවල් වලට උත්තර හොයන්න. නමුත් ඔබටත් ඒකේ වැඩි වැඩි කොටසක් පැවරෙනවා. මොනවද කළේ මේ දරිද්‍රතාවය නැති කරන්න? දරිද්‍රතාවය නැති කරන්න අපි වැඩපිළිවෙළ ගණනාවක් සංවිධානය කළා. ඒවා සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා. මම පැහැදිලිම කිව යුතුයි ඇවිල්ලා මාස දෙකක් යන්න මත්තෙන් අපි මෝදර සමාජ සුබ සාධන මධ්‍යස්ථානය විවෘත කරා. ඒකේ මොකද මේක මම එක දීපු පොරොන්දුවක්. බහුකාර්ය මධ්‍යස්ථාන හරහා කාන්තාවන්ගේ ජීවන උපාය මාර්ගයන් ශක්තිමත් කිරීමට අවශ්‍ය කරන වැඩසටහන් දියත් කිරීමට දිවාසුරකම් මධ්‍යස්ථාන බිහි කරලා දිවාසුරකම් මධ්‍යස්ථාන හරහා කාන්තාවකට තමාගේ විරැකියා ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගැනීමට
අවශ්‍ය කරන පසුබිම සකස් කර දීමට. මොකද දිවාසරක මධ්‍යස්ථානවලට ප්‍රධානතම හේතුව තමයි බොහෝ වෙලාවට කාන්තාවකට රැකියා තිබුණත් රැකියාවට යෑමට තියෙන අපහසුතාවය තමයි විශේෂයෙන්ම තමාට දරුවෝ ඉන්නවනම් ඒ දරුවෝ තියලා දරුවන්ගේ සුරක්ෂිතභාවය හෝ දරුවන් ගැන සැලකිල්ලකින් කටයුතු කිරීමට අවශ්‍ය කරන වටා පිටාව නොමැතිකම. ඉතින් ඒ මෝදරේ සුභසාධන මධ්‍යස්ථානයේ බොනවිස්ත කියන මධ්‍යස්ථානයේ හරහා ඒ ප්‍රදේශයේ මට තප්පර කිහිපයක් දෙන්න. දැන් අපි මේ රූපරාමු දකිනවා මෙහි ආකෘතිය කොයි විදිහටද සැකසුනේ කියන එක පිළිබඳව. දැන් මේ අර සාම්ප්‍රදායික සුභසාධන මධ්‍යස්ථානයක් නොවන බව ඉතාම පැහැදිලි. දකින්නකෝ ඉස්සරහට යතර මේක බහුකාර්ය මධ්‍යස්ථානයේ මේකේ විවිධ කාර්යයන් කරනවා. එකක් තමයි විශේෂ අවශ්‍යතාවයන් තියෙන දරුවන්ට වෙනමම අපි බෞද්ධ චිකිත්සාව වාගේ ඒ පහසුකම් ලබා දීලා දරුවන්ගේ අධ්‍යාපන සම්බන්ධයෙන් දරුවන්ට දිවාසරකම් මධ්‍යස්ථානයක බවට පරිවර්තනය කිරීමෙන් ඒ වාගේම තරුණ තරුණයන්ට ජිම් එකක් මේ වාගේ විවිධ ක්‍රියා ඒ වාගේම අපි ආරෝග්‍ය ශාලාවක් එක්ක ඇතුලේ අපේ ඩිස්පෙන්සරිස් ඒ වාගේ විවිධ කාර්යයන් විවිධ සේවාවන් සපයන මධ්‍යස්ථානයේ බවට ඒක පරිවර්තනය කරලා තියෙනවා. මේක මම හිතන්නේ එකක් අපි කරපු. ඒ වගේම තමයි පරිපාලනය ගත්තාම කොළඹ මහනගර සභාවේ ජනතාව ගොඩක් වෙලාවට අපහසුතාවයකට පත් වෙන අඩුපාඩුකම් ගණනාවක් තිබ්බා. තමාට යම්කිසි විශේෂයෙන්ම සේවාවක් ලබා ගන්න නම් විවිධ ප්‍රදේශවලට යන්න තියෙනවා. විවිධ දින ගණනාවක් රැස්තිය අඩු වෙන සිදුවෙන අවස්ථාවල් තියෙනවා. අපි දැන් තනි කවුලුවකින් සිංගල් වින්ඩෝ කියන අපි මේ දකින්න ඔබ සඳහන් කළා මොදෙර මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත කළා පහුගිය මාස කිහිපයකට කලින් මම හිතන්නේ නේද? ඔව්. මේ අවස්ථාවේ අතර කතා කරමු. ඔව්. මේ මධ්‍යස්ථාන ගැන කතා කරනවා මම හිතන්නේ මේක තුළින් විශේෂ වැඩසටහන් ගණනාවක් දියත් වෙනවා. මේ ප්‍රදේශයේ ජනතාවට තමාගේ දරුවන් තමාගේ තරුණ තරුණියන් කාන්තාවන්ට ඒ වාගේ අර මම කියපු බහුකාර්ය මධ්‍යස්ථාන ක්‍රියට තමයි මේ මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙන්නේ. මේ වාගේ මධ්‍යස්ථාන ගණනාවක් කොළඹ නගරේ මම පුරුදු වුණ 25ක් ඉදිරිපත් කළා. ජනතාවගේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනවා කියලා මේ තුලින් මේ වෙනකොටත් අපි තව 10කට මුල පුරලා තියෙනවා. මේ වගේ තව 10ක් නිර්මාණය කරන්න මේ විශේෂ හැකියාවන් තියෙන දරුවන් වෙනුවෙන් තියෙන විශේෂ මේක. මීට අමතරව තමයි මං කිව්ව අර තනි කවුලුව කවුන්ටර් සිංගල් කවුන්ටර් කියන තනි කවුලුවෙන් හිමිකම් සහතිකය ගන්න ඒ වගේම මාර්ග රේඛා. ඒ කියන්නේ පළාත් මේ 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 නගර සභාව ඇතුලේ හරිගස්සපු එක. ඔව් මේ නගර සභාව ඇතුලේ. මොකද සාමාන්‍යයෙන් මේගොල්ලන්ට විවිධ ස්ථානවලට යන මාලිගා කන්දට මාලිගාවත්තර එක තැන එක සහතිකයක් ගන්න යන්න තියෙනවා. තව තැනකට තව සහතිකයක් ගන්න යන්න තියෙනවා. ගණ අපද්‍රව්‍ය හරි ඔව් ගිනි සහතිකය හෝ එහෙමත් නැත්නම් පවරණු ගැනීමේ සහතිකය මාර්ග රේඛා සහතිකය මේ වාගේ අර හිමිකම් සහතිකය මේ සහතික ගණ්ඩ තියෙන අපහසු තත්ත්වය මේ ඒ සිංගල් කවුන්ටර් එක හරහා තනි කවුලුව හරහා දින දෙකකින් තමාගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න පුළුවන් ප්‍රවේශයක් අපි ලබා දුන්නා. මේක තමයි අපි කරපු පළවෙනි දේ. අනිත් එක තමයි ප්ලෑනින් සෙක්ෂන් එක. මම හිතන්නේ මේ ගැන අපි කතා කළමු යුතුයි. ජනතාව ඉතාමත්ම පහසුවෙන් තමාගේ සැලසුම අන්තර්ජාලය හරහා ඔන්ලයින් ප්ලෑන් එකක් ඔන්ලයින් සම්මත කරගන්න පුළුවන් පහසුකම දින 14ක් ඇතුළත මීට කලින් සාමාන්‍යයෙන් තමාට තමාගේ බිල්ඩින් ප්ලෑන් එකක් සම්මත කරගන්න මාස ගණන් යන තත්ත්වයක් තිබ්බා. නමුත් මේක අපි ඩිජිටල්කරණය හරහා තමාට දැන් නගර සභාවට දවස් දෙකක් එන්න ඕනේ. මොකද තමාගේ එළිය කිවිල් ටික බාර දෙන දවසයි සහතිකේ ගන්න දවසයි. දින 14ක් ඇතුළත ඉතාමත්ම සාර්ථක ලෙස අපි මේක පටන් අරගෙන තියෙනවා. ඉතාමත්ම පහසුවෙන් ජනතාවට තමාට ලබාගත යුතු සේවාවන් ලබා දෙන්න. මේ ඔව් 2018 මාර්තු මාසයේ 22 වෙනිදා මගේ මතකයේ විදිහට ඔබතුමිය නගරාධිපති විදිහට වැඩ බාර ගන්න. ඔබ සඳහන් කරනවා නගරාධිපති වෙන්න කලින් මේ කොළඹ නගරය සුහුරු නගරයක් ස්මාර්ට් නගරයක් බවට පත් කරනවායි කියලා. මේ දකින්නේ අපි මේ ස්මාර්ට් නගරයේ ඒක ලක්ෂණ. ඔව් තනි කවුළු එක ලක්ෂණයක්. ඒ වගේම ඉදිකිරීම බලපත්‍රය ගැනීම විශේෂම ඩිජිටල්කරණය හරහා
ලබා ගැනීමට දින 14ක් ඇතුළතදී තව ඒ කියන දේවල් වලට අමතරව මොනවද තවත් නගරයට එන අර කිව්ව වගේ විශාල පිරිසක් එනවා නම් ඒ නගරවැසියන් වාසීන්ට සහ පිටින් එන අයට මොනවද හඳුන්වා දීලා තියෙන්නේ බොහෝ දේ විශේෂයෙන්ම අපිට තිබ්බ ප්‍රධානතම ප්‍රශ්න තමයි කුණුකසල ප්‍රශ්නේ කුණුකසල බැහැර කිරීම කුණුකසල එකතු කිරීම නගරයේ පිරිසිදුව තබා ගැනීම මේ සම්බන්ධයෙන් විශාල වැඩ කොටස් ගණනාවක් අපි දියත් කරලා තියෙනවා නෝකුණු කියන වැඩසටහනත් අපේ සංකල්පයක් මගේ හිතවතියක් සුමි මුණසිංහ කියන මහත්මිය මාත් එක්ක එකතු වෙලා විශේෂයෙන්ම කොළඹ මහනගර සභාවේ ඝනාපද්‍රව්‍ය දෙපාර්තමේන්තුවත් එක්ක නගරය සුද්ධ පවිත්‍ර කිරීම නගරය පිරිසිදු තබා ගැනීම ඩෙංගු රෝගය පැතිරීම අවම කිරීම පිරිසිදු කිරීම හරහා මේ වාගේ විශාල වැඩ කොටසක් අපි දියත් කළා මයිතර නෝකුණු කියන වැඩස මම මේ අවස්ථාවේදී සුමි මුණසිංහ මහත්මියට පූර්ණ මගේ කෘතවේදීත්වය පළ කළ යුතුයි එතුමිය මූලිකත්වයේ අරගෙන උපදේශවරියක් හැටියට එතුමිය පෞද්ගලික අංශයත් එක්ක කසා කොළඹ නගර සභාවත් එක්ක කොළඹ නගරය පිරිසිදුව තබා ගැනීමට සහ අලංකාර කිරීමට විශාල වැඩ කොටසක් කරා. ඒ වගේම තමයි අපි නාගලම් වීදියේ පොදු වෙළඳපොළ නවීකරණය කළා ඒක විවෘත කරා. ආයුර්වේද බෙහෙත් ශාලාවල් විවෘත කරා. ඒ වගේ සමාජ සුබ සාධන තවත් මේ බොන විස්තයකට අමතරව ආයුර්වේද මධ්‍යස්ථාන හරි ගස්සන එක උදුමේගේ ලොකු වැඩක්. ඔව්. මම හිතන එක දේශීය වෛද්‍ය කියන එක අද මුළු ලෝකෙම පිළිගත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන එක මුළු ලෝකෙම පිළිගත් වෛද්‍ය ක්‍රමයක් සහ ඒ වෛද්‍ය ක්‍රමය තුලින් මම හිතන අපි එකක් ඒක දේශීය වෛද්‍ය ක්‍රමය නිසා අපි ඒක ගොඩනගා ගත යුතුයි ඒක ශක්තිමත් කළ යුතුයි ඒකෙන් ජනතාවට අවශ්‍ය කරන ප්‍රතිලාභ ලබා දිය යුතුයි මේකට මම හිතන්නේ අපි අපේ විශේෂ අවධානය යොමු විය යුතුයි ආයුර්වේද බෙහෙත් ශාලාවල් ගණනාවක් තියෙනවා අපේම ආයුර්වේද බෙහෙත් නිර්මාණය කරන බෙහෙත් මම හිතන්නේ ඔබ දකින්න රූප රාමු වලින් ඒක මධ්‍යස්ථාන අපිම අපේ නිර්මාණයන් අපේම බෙහෙත් නිපදවන මධ්‍යස්ථානයක් තියෙනවා. ඉතින් මේවා ගිහිල්ලා මම හොයලා බලලා මේවට කරන අලුත් නවීකරණය කිරීම සහ ඒ වගේම ඒවට අවශ්‍ය කරන පහසුකම් සේවකයන්ගේ තියෙන අඩුපාඩුකම් මේ සියල්ලම කිරීමට තමයි අපේ පූර්ණ අවධානය යොමු වුණේ ඒ වගේම තමයි මට විනාඩි කිහිපයක් දෙන්න ඔබතුමියගෙන් අපි ප්‍රවෘත්ති බලන්න ඕන ප්‍රවෘත්ති බලලා ඊට පස්සේ තවත් කතා කරමු. ආයුබෝවන් සුබ දවසක් අපි සාකච්ඡා කරමින් ඉන්නේ කොළඹ පුරපතිනිය සමග රොසි සේනානායක මහත්මිය සමග අපි කතා කළා කොරමනගරයේ සංවර්ධන කටයුතු පිළිබඳව. දැන් මධ්‍යම ආණ්ඩුවෙන් සංවර්ධනය සඳහා විශේෂ වැඩපිළිවෙල ගණනාවක් කොළඹ නගරය කේන්ද්ර කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඔබතුමියටත් සිද්ධ වෙනවා ඒ සඳහා නායකත්වය ලබා දෙන්න මහනගර සභාව විදියට. කොහොමද මේ දෙක ගලපගෙන මේ සංවර්ධන කටයුතු කරන්නේ? දැන් විශේෂම වෙයි පානීය ජලය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ පිරිසුදු පානීය ජලය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ නිරාකරණය කර ගැනීමට ජල සම්පාදන මණ්ඩලයත් සමග ADB ව්‍යාපෘතියක් මේක බැංකුවේ ආධාරත් එක්ක ව්‍යාපෘතියක් කරන්නේ අපි අලුතින්ම ජලනල කිලෝමීටර් 700ක් නෙලන්ඩ කටයුතු කරමින් දැන් මේ වෙනකොටත් මම හිතන්නේ කිලෝමීටර් 100ක් 150ක් නෙලලා ඉවරයි කරගෙන යනවා මේ වාගේ අපි මධ්‍යම රජයත් එක්ක ඒකාබද්ධව කරන ව්‍යාපෘති ගණනාවක් වෙන සමහර පාරවල් මධ්‍යම රජයට අයිති සමහර පාර බහුතරයක් අපිට අයිති පාරවල අලුතින්ම හදන මම ඒ ව්‍යාපෘති දියත් කරන මේව කළ තියෙනවා ඒ වගේම අභාවයට ගිය කොළඹ නගරයේ තියෙන මහජන පොදු වැසිකිලි පද්ධති නවීකරණය කිරීමට ඒ වාගේ අපිට අදාළ කොටස් අපි තනියම කරන සමාජයේ මධ්‍යම රජයත් එක්ක ඒකාබද්ධව කරන්න තියෙන දේවල් අපි මධ්‍යම රජයත් එක්ක ඒකාබද්ධව කරන අවස්ථාවල් තියෙනවා. කොළඹ ජන ජීවිතය නගා සිටුවන්න තරුණ තරුණියන්ට විරකියාවෙන් පිරෙන අයට රැකියාවක් ගන්න ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා මොනවද කරන්නේ? මේ වෙනකොටත් තරුණ තරුණියන්ට රැකියා අභිමුඛ පාඨමාලා ආරම්භ කරලා තියෙන්නේ. මේක විශාල ලෙස මේ ඒ යටතේ ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනත් එක්කතු වෙලා අපි විශාල පිරිසක් මේ වෙනකොට පුහුණු කරමින් සිටිනවා. ඒ වගේම තමයි ලෝක බැංකුවේ ආධාර අරගෙන තියෙනවා මම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තුනක් මේ වෘත්තිපුණු අමාත්‍යංශයත් එක්ක ඒකාබද්ධ මධ්‍යස්ථාන තුනක් කොළඹ මහනගර සභා සීමාව තුළ පිහිටවන්න. මොකද දරුවන්ගේ අධ්‍යාපනයට ඇගීමට ලක් කිරීමට අවශ්‍ය කරන රැකියා ඉල්ලුමට අනුකූලව අධ්‍යාපනය සකස් කර ගැනීමට අවශ්‍ය කරන පාඨමාලා. ඒ එකක් තමයි මේ අපි ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල්
කළමනාකරන ආයතනයත් එක්ක මේ කරන පුහුණුව. ඒ පුහුණුව තුළින් දරුවන්ට විශේෂම සංචාරක ව්‍යාපාර සංචාරක අංශින් රැකියා ලබා ගැනීමට අවශ්‍ය කරන අවකාශයන් ලබා දීම. අර බහුකාර්ය මධ්‍යස්ථානවලත් සමින්ද අපි දරුවන්ගේ අධ්‍යාපනයට අවකාශයන් එකතු කරලා තියෙනවා. මොකද ඔය පැල්පත්වාසි දරුවන්ට තමාට ගෙදර ඇවිල්ලා පාඩම් කරන්න අවකාශයක් නැහැ. ඉතාමත්ම අඩු පහසුකම් මැද්දෙ තමයි මේ ළමයි ජීවත් වෙන්නේ. බහුකාර්ය දැන් බොනවිස්ත බහුකාර්ය මධ්‍යස්ථානයේ වෙනමම තැනක් අපි සකස් කරලා තියෙනවා. පුස්තකාල පහසුකම් එක දරුවන්ට පරිගණකය භාවිත කරන්න පුළුවන් අවකාශයන් එක්ක සහ පාඩම් කරන්න ඉංග්‍රීසි පාඨමාලාවල් පරිගණක පාඨමාලාවල් මේ සියල්ලම දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටීමට. මොකද මම විශ්වාස කරනවා 21 වෙනි සියවසේ ජීවත් වෙන අප ඒ වගේම වරාය නගරයේ 20-22 වෙනකොට නැගීනකොට 89,000ක රැකියා අවස්ථාවල් අපේ දරුවන්ට ලැබෙනවා. ඒ 89,000 රැකියාවල් විවිධ ක්ෂේත්‍රයන් වල තමයි ලැබෙන්නේ. ඒවට අපේ දරුවන්ව පුරුදු පුහුණු කරලා හැඩගස්සන්න අවශ්‍ය කරන අවකාශයන් මේ පසුබිම අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම යුනිසෙෆ් ආයතනයත් එක්ක මුල් ළමාවිය සංවර්ධන නිසා පෙරපාසල අධ්‍යාපන ශක්තිමත් කිරීමට මේ ළමා ඔක්තෝබර් 1 ළමා දිනය නිමිති කරගෙන අපි ගිවිසුමක් අත්සන් කරා. මනෝවෛද්‍ය විද්‍යාවට අනුකූලව ක්‍රමිතිකින් යුක්තව මුල් ළමාවිය අධ්‍යාපනය සහ මුල් ළමාවිය සංවර්ධනයේ දරුවන්ට ඒ ආකාරයෙන්ම ලබා දෙන්න ඒ වගේ වැඩපිළිවෙල ගණනාවක් අපි කටයුතු කරා. ඒ වගේම තමයි සමාජ වෙබ් ජාලාවක් කොළඹ නගර සභාවට අපි විවෘත කරා. මම ඉතින් මතක් වෙන හැම එකක් මම මතක් කරන ගමන් කියන්න. ඒ වගේ වැඩ සටහන් ගණනාවක් අපි දියත් කළා තියෙනවා. ඔබේ බලාපොරොත්තු ඔබේ පොරොන්දුව අර සුහුරු නගරයක ස්මාර්ට් සිටි එකක් හදන වැඩපිළිවෙලේ කොටස් තමයි ඔබ සඳහන් කරන්නේ. ඒ අතර හොඳ විතරක් නෙවෙයි නරක දේවල් අහන්න වෙනවානේ. ඒ වගේ අහන්න ලැබෙන චෝදනා කීපයක් මේ වෙලාවේ කතා කරමු. ඒක අහන්න ඉස්සෙල් මම මේකක් කියන්න ඕනේ. දැන් ජනතාව දැනගත යුතු කරුණක් අපි ඩෙන්ගු මදුරුව ගැන කතා කරනකොට ඩෙංගු ඌදුරෙන් කොළඹ නගර සභා සීමා තුළ ජීවත් වෙන ජනතාව අතිශයම පීඩාවට පත් වෙච්ච ජන කොට්ටාසයක්. ඩෙංගු වැඩිම කලාපයේ විදිහට හඳුනාගත්තේ කොළඹ නගරය. නමුත් මේ සැරේ මේ මාස 6 ඇතුළත අපිට පුළුවන් වුණා ඩෙංගු වාර්තාගත කිරීම 62%කින් අඩු කරගන්න. ඒක ඉතාමත්ම සාර්ථක ලෙස අපි ඩෙංගු මදුරු මර්ධනය සම්බන්ධයෙන් ඒ ව්‍යාප්ත කරපු වැඩසටහන් සාර්ථක ලෙස මම මේ අවස්ථාවේදී ඒ අපේ සෞඛ්‍ය අංශයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වෛද්‍යතුමන්ලාසා PHI මහතුරු සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරපු සියලු දෙනාම ඉතාමත්ම උවමනාවෙන් ඕනෑ. ඒ වගේම තමයි ඊයේ පෙරදා අපි මදුරු කීට උගුලක් ප්‍රථම වතාවට කොළඹ මහනගර සභාවේ PHI මහත්තයෙකුත් වෛද්‍යවරයෙකුත් එකතු වෙලා නිර්මාණය කරපු එක ජාත්‍යන්තර රෝටි සංවිධානයේ සභාපතිතුමා ලංකාවට ඇවිත් සිටිය. මේක විශේෂයෙන්ම විවෘත කරනවා හිතන්නේ ඒක මං දකින්නේ මුළු ලෝකෙටම හඳුන්වා දෙන නිර්මාණයක් හැටියට අපි අනාගතයේදී. මොකද මදුරුවා කියනකොට මදුරුවාගෙන් ඩෙංගු රෝගය විතරක් නෙමෙයි ජනතා විශාල ලෙස පීඩාවට පත් වෙනවා විවිධ අවස්ථාවලදී. ඒ නිසා ඒකට මේ නිර්මාණය ඉදිරිපත් කළ ජාත්‍යන්තර රෝටි සංවිධානයත් මේකට සහභාගී කරවගෙන ඒ අයගේ මුල්‍ය ආධාර ලබාගෙන ඩෙංගු මදුරු කීට උගුල තුලින් මම විශ්වාස කරන අපිට ඩෙංගු 2%කට නෙමෙයි 100%කින්ම අවම කරගන්න අපිට පුළුවන්කමක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් ඔබ අහපු ප්‍රශ්න. හොඳයි, මේ චෝදනාත්මක මුඛයෙන් අහන ප්‍රශ්නවල පළවෙනි නිමිත්ත ලංකාදීප පත්‍රයේ අද දවසේ පත්‍රයේ තියෙනවා මෙන්න මෙහෙම කාරණයක්. නාගරික මන්ත්‍රණියගේ අතවර චෝදනාව මේ සිරස්තලේ මම කියන්නේ. ඇත්ත දැනගන්න කොළඹ නාගරික කොමසාරිස් සතුළු 15ක් නගරාධිපතිනියට ලියති. මොකද්ද මේ නාගරික මන්ත්‍රීවරියගේ චෝදනාව? ගිය මහසභාවේදී ශාමිලා ගුණවල නාගරික මන්ත්‍රීතුමිය චෝදනාවක් නැගුවා. එතුමිය විශේෂයෙන් එතුමියගේ තිබ්බ හිතේ තිබ්බ ප්‍රශ්නයක් නෙමෙයි, එතුමියට එතුමියගේ අවධානයට යොමු වෙච්ච කාරණයක් ඉදිරිපත් කරා. නගර සභාව ඇතුලේ සේවය කරන කාන්තාවන්ට ලිංගික අතවර සහ විවිධ අතවර AI රැකියාව කිරීමට තියෙන බාධාවල් සහ AI විශේෂයෙන්ම ලිංගික අල්ලස් ඉල්ලන තත්ත්වයකට නගර සභාවේ සිදුවෙනවා කියලා එතුමිය ඒ චෝදනාව නැග්ගුවා. මම ඒ අවස්ථාවේදී කිව්වා එතුමියට විතරක් නෙමෙයි මුළු සභාවටම කිව්වා මම ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරලා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියලා. එහෙම කියද්දිත් කියලා මම ඒකට අවශ්‍ය කරන පූර්ණ වැඩසටහන වැඩ කොටස දියත් කළා තියෙනවා. මම ටයිටස් පෙරේරා
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ නායකත්වයෙන් ඒ වගේම කාන්තා සලාම කටයුතු ස්ථාවර කමිටු සභාපතිනිය සෞඛ්‍ය අංශයේ ස්ථාවර කමිටු සභාපතිනිය ශාමිල ගොනුල මහත්මියත් මායි කමිටුවට පත් කරා උයි තවත් දෙමළ පක්ෂයක දෙමළ කාන්තාවක් ඒ වගේම නාගරික ලේකම්තුමා ඇතුළු නාගරික නීති අංශයේ ප්‍රධානීතුමිය ඇතුළු සහ හිටපු ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නටාෂ බාලේන්ද්‍ර තවත් නීතිඥවරයෙක් පෞද්ගලික අංශයෙන් සහ හිටපු නාවලපිටිය නගරාධිපති නිරූප කරුණරත් මහත්මිය ඇතුළු කමිටුවක් පත් කරා මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරලා මට වාර්තා කරන්න කියලා. ඊට අමතරව මම ලංකා කාන්තා ජාතික කාන්තා කමිටුවේ සභාපතිනිය සුමනසේකර මහත්මිය සර් සුමනසේකර මහත්මියට කතා කළා එතුමීගෙන් මොකද මේ 1000 මට මතක නැහැ මොන වසරේද කියලා කුමාරස්වාමි මහත්මිය මානව හිමිකම් එකේ සභාපති වෙලා හිටපු අවස්ථාවේදී එතුමිය ගෙනාව ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ සේවයක ස්ථානවල ලිංගික අතවර හෝ යම් ආකාරයෙන් කාන්තාවකට අපහසු තත්යකට පත් වෙන්න තියෙනවා නම් ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදය සකසලා දුන්නා. ඉතින් මම ස්වර්ණ සුමනසේකර ජාතික කාන්තා කමිටුවේ සභාපතිනියගෙන් ඇහුවේ මට ඒ අවශ්‍ය කරන ක්‍රමවේදය එතුමිය මට ඒක මේ ලබා දෙන්නම් කිව්වා. කොයි ආකාරයෙන්ද අපි පරීක්ෂණ කරලා යුත්තේ කොයි ආකාරයෙන්ද මේ සම්බන්ධයෙන් අපි මොකද මේ කමිටු පත් කළා නිකන් ඕක පරීක්ෂණ කරන්න බෑ. කමිටුවක් පත් කරාම 9000කට වැඩිය සේවක සංඛ්‍යාවක් සේවය කරන ආයතනයක විවිධ අය ඇවිල්ලා විවිධ දේවල් කියන්න පටන් ගනී. යම්කිසි ක්‍රමවේදයක් තියෙන ක්‍රමවේදයට අනුකූල ක්‍රමවේදය මම හිතන්නේ නැති කරේ මානව හිමිකම් කොමිසම් සභාවේ හිටපු සභාපති කුමාර ස්වාමි මහත්මිය එතුමියගේ ඒ නිර්දේශය අනුව මේ කණ්ඩායම ක්‍රියාත්මක වෙයි. ඉතින් මම විශ්වාස කරනවා අපි පූර්ණ පරීක්ෂණයක් කරලා හරියට හඳුනා ගන්නකම් අපි සාමාන්‍යයෙන් අර මාධ්‍යයට ගිහිල්ලා කතා කරන එක වැලකිය යුතුයි කියලා. මොකද මේකෙන් සිදුවෙන්නේ කොළඹ මහනගර සභාවට කොමසාරිස්තුමා ඇතුළු නියෝජ්‍ය කොමසාරිස්තුමන්ලා තුමියන්ලා ඇතුළු සියලුම නිලධාරීන් අපහසු තත්යකට පත් වෙන එක. මම විශ්වාස කරන සමහරු විශේෂම කාන්තා පාර්ශවයට තමාගේ රාජකාරියේ කිරීමට තියෙන විවිධ බාධා ඇති කරන අවස්ථාවල් තියෙනවා. උසස් වීම ලැබීමට තියෙන අවකාශයන් වලදී අයවට පීඩාවට පත් කරන තත්ත්වයන් තියෙනවා. වාචික ශාරීරික කිසිම හිංසනයක් තමා සේවය කරන තැනදී සිදුවිය යුතු නැහැ. එහෙම වෙනවා නම් මේකට මම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. පූර්ණ පරීක්ෂණයක් කරලා ඒ පරීක්ෂණයේදී හඳුනාගත කරුණු කාරණා මත නීතිය ක්‍රියාත්මක කිරීමට මම කිසි විටකවත් මේ වෙන්නේ නැහැ. නමුත් එහෙම අර බ්ලැන්කට් මේකක් හැටියට සම්මස්තයක් හැටියට මෙහෙම සිදුවනවා කියලා ඔක්කොම ලැකගණයට දැම්මම ගොඩක් වෙලාවට නිලධාරීන් ඉතාමත් අපහසු තත්යකට පත් වෙන එක නිසා එහෙම නොවී මම විශ්වාස කරනවා අපි හරි ක්‍රමවේදයක් අනුගමනය කරමින් මෙහෙම අසාදාන්ට ලක් වෙන කාන්තාවන් වෙන්න පුළුවන්, පුරුෂ පාර්ශවය වෙන්න පුළුවන්, ලිංගික අල්ලස් ඉල්ලනවා වෙන්න පුළුවන්, ලිංගික අතවරවලට විතරක් නෙමෙයි වාචික මානසික හිංසනයට ලක් කරනවා වෙන්න පුළුවන්. මේ සියල්ලටම අවශ්‍ය කරන වැඩපිළිවෙල කෙනෙකුට හොඳ මානසිකත්වයකින් යුක්තව තමාගේ රාජකාරිය හරියාකාරව කරලා ඇගීමට ලක් වෙලා උසස් වීම ලැබෙන්න තියෙනනේ, උසස් වීම ලැබිලා තමාට ලැබෙන්න තියෙන දීමනාවල් හෝ අනිත් වරප්‍රසාද ලබාගෙන කොළඹ මහනගර සභාවට සේවය කරන අවශ්‍ය කරන අවකාශයන් අනිවාර්යයෙන්ම මම ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ මම කියන්න ඕනේ. තවත් කරුණු දෙකක් පිළිබඳව මම ඔබෙන් අහන්නම්. එකක් තමයි අර වැසිකිළියක ප්‍රශ්නයක් ටිකක් බරපතල විදිහට හදනවා. වැසිකිළි විතරක් නෙමෙයි චමින්ද, මේ විවිධ සාවද්‍ය තොරතුරු මටත් විශ්වාස කරන්න බැරි. බොහෝ වෙලාවට මේ පුවත්පත් දාන්නේ මේ වර කාටුන් හරහා නමක් ගමක් නොකිය. එතකොට නඩු දාන්න බෑනේ. මම ඒ ගැන මම එක මෙලෙච්ච ක්‍රියාවක් හැටියට දකින්නේ. හේතුව තමයි අද ජනමාධ්‍යට පුළුවන්කමක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි කියන්නේ ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම්. යමක් තොරතුරක් දැනගත්තාම ඒ පාර්ශ්වයට ඍජුවම කතා කරලා මේකේ සත්‍ය හොයාගෙන කටයුතු කරන්න. බොරු ප්‍රකාශයන්නේ මිලියන 5.7ක් වැසිකිළි නිල නිවසේ වැසිකිළි තනන්න හැදුවා කියලා එක සම්පූර්ණ බොරුවක්. මම ඒක තමයි ෆයිනෑන්ස් කමිටියේ ලිපිගොනුත් එක්ක
මම පුවත්පත් සාකච්ඡාවක් තියලා කිව්වා මුළු සමස්ත නිල නිවස අලුත් වැඩියා කරන මොකද ওই නිල නිවසේ කවදාක්වත් නගරාධිපති කෙනෙක් ජීවත් වෙලා ජීවත් වෙච්ච එකම නගරාධිපති තමයි ඇස් කන්නාඩියෙන් තෝරාපත් වෙච්ච නගරාධිපතිතුමා එතුමා ඒකත් දැන් මේ අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා ජීවත් උනේ මේක ඉතාමත්ම අබලන් තත්වයකට ඇතුලේ ජීවත් වෙන බැරි පරිසරයක් තිබ්බේ ඒක නිසා මම විශේෂම මේ චන්න දාස්වත්ත කියන අපේ කල්චරල් ට්‍රස්ට් ෆන්ඩ් එකේ හිටපු සමාජිකයෙක් අගමැතිතුමා පත් කරපු පෞරාණික ගොඩනැගිලි ගොඩනගා ගැනීමට කමිටුවක් පත් කරේ කමිටුව හිටපු සමාජිකයෙක්ව ගෙනල්ලා චන දාස්වත්ත කියන වාශිවිද්‍යා විශේෂඥවරයව ගෙනල්ලා නිල නිවස පරීක්ෂා කරලා අපිට අදහසක් දෙන්න කිව්වා මේක අලුත් වැඩියා කරන්නේ කොහොමද කියලා නවීකරණය කරන්න මොකද මේක පෞරාණික ඓතිහාසික වස්තුවක් කියලා මම දකිනේ මේක මේ 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 මහජනතාව සතු දේපලක් මේක මගේ දේපල නෙමෙයි මේ මහජනතාව සතු දේපල අලුත් වැඩියා කිරීමේදී එතුමා දීපු නිර්දේශයන් අනුව මිලියන 5.2ක් මුළු රිපෑස් වලට ඒ කියන්නේ පොළවද ලීක් වෙන ඒවාද දොරවල්ද ජනේල්ද මේ ඔක්කොටම වැසිකිලිව පද්ධති වැසිකිලි 6ක් තිබ්බා ඒ වැසිකිලි පද්ධති 6ම අලුත් වැඩියා කරන්න ලක්ෂ 14යි මිලියන 1.4යි තව පොඩි පොඩි ඒවත් එක්ක මුළු වැසිකිලි වලට මම හිතන්නේ 1 ලක්ෂ 19ක් විතර වැය වෙන්න ඇති 1.9 මිලියන් නමුත් පත්‍රයට දැම්මේ අර මුළු වියදම වැසිකිලි හදන්න කියලා දැන් ওই මම හිතන්නේ රූපරාම වලින් පෙන්වුවා වැසිකිලි මොනවද කියලා මේ විතරක් නෙමෙයි නිල නිවසේ තනකොළ වලට ලක්ෂ 13ක් කිව්වා අමූලික බොරුවක් මමත් සමහර මේ පුවත්පත් වලින් කියවලා බලලා මම කොමසාරිස්තුමාට කතා කරලා ඇහුවා මේ තනකොළ වවන්න නිල නිවසේ ලක්ෂ 13ක් ඕගලන් වියදම් කරාද ඒකද මම දන්නේ නැහැ මම ওই නිල නිවසේ තාම ඇතුළු වෙලත් නැහැ ගිහිල්ලත් නැහැ ජීවත් වෙන්නෙත් නැහැ තාම ජීවත් වෙන්න ඇතුළු වෙලවත් නැහැ මේ ඒ විතරක් නෙමෙයි මේ වාගේ විවිධ දැන් මේ ඊයේ පෙරේදත් සභාව තියෙන දවසට සීත යාකන්ඩිෂන් කරන්න මිලියනයක් භාවිතා කරනවා කියලා නිර්නාමිකව මේව දානවා මම ඊට පස්සේ මේ ලේකම්තුමා කතා කළා ඔය එම්ටිට මේ එම්ටිටත් කතා කළා ඇහුවා මේ මිලියනයක් යනවාද සභාවේ නෑ මැඩම් ලක්ෂ 2යි යන්නේ ඉතින් මේ සාවද්‍ය තොරතුරු මේ වගේ මට දිගින් දිගටම පහකින් තොරව කරන ප්‍රකාශ නැත්නම් ඒ වගේ දේවල් නිසා වැරදි මතයක් ඇති වෙනවා තව එක ප්‍රශ්නයක් මට අහන්න ඕන බොහොම කෙටියෙන් පිළිතුරක් දෙන්න කාටත් බලපාන කාරණයක් අර විහාර මහදේවී උද්‍යානයට යන්න ගාස්තු වැඩි කරනවා කියලා ඒක තමූලික බොරුවක් ඒක අපි නියම වැඩසටහනක් පටන් ගත්තා ඉලෙක්ට්‍රික් කාස් ඒකට පොඩි වියදමක් යනවා ඒක නියම වැඩසටහනක් මේ ව්‍යාපෘතියක් පටන් ගත්තේ මේ අත්හදා බලන්න කොහොමද ඉලෙක්ට්‍රික් අර පොඩි ළමයින් ඉස්සෙල්ලම් කරන ඉලෙක්ට්‍රික් වාහන ඒකට මම හිතන්නේ රුපියල් 100ක ටිකට් පතක් ගන්න ඕනේ විනාඩි 20ක් හරි 30කට දැන් අපි එහෙම මිලදී ගන්න මේ තියනවා මේ මිලක් ගෙවල යන එක එක මේ සෙල්ලම් මේවා තියනවා ওই මේ උද්‍යානය ඇතුලේ ඇතුළු වෙන ගාස්තුවක් ගන්න ඒකත් හතර ගුණයකින් වැඩි කරලා මේ බොරු බන්දන්නේ කොහෙන්ද මේව එන්නේ කියලා හොඳයි මේ වගේ විවිධ දෘශ්‍යමාන ආරංචි ඔස්සේ මහනගර සභාව පිළිබඳව පැතිරලා පවතින කාරණා කීපයක් ඇගින් අපි අහුවේ අපි තවත් දවසක මේ ගැන වැඩියෙන් ටිකක් කතා කරමු ඔබතුමිට බොහොම ස්තුතියි ජාතික රූපවාහිනිය වෙනුවෙන් ආරාධනා කළා මේ වැඩසටහන පිළිබඳව හොඳයි එහෙනම් අපි හෙටත් උදේ හෙනවත හමු වෙමු ප්‍රේක්ෂක ඔබ හැම දිනටමත් යහපත් දවසක් ආයුබෝවන්